මේ තමයි නාපොලි වල අපි සිටි එක ගත්ත හෝටලේ අපි කලින් හිටිය සිටි එකෙන් පොඩ්ඩක් පිට ඉතින් අපි සිටි එකේ වෙනම හෝටලයක් ගත්තා මොකද හේතුව සිටි එකට ළඟට එන්න ඕන නිසා පොන්ට හෝටල් නමකට නම හෝටල් නුවෝ මේ හෝටල් නුවෝ කියලා එකක් මේකත් අරු හතරේ හෝටලයක් 4 star හෝටලයක් හරි මෙතන රූම් එක ෂා ලස්සනයි ලස්සන රූම් එකක් මේක හලා හිටයන් කරවලනේ ඔකේ හෝටල් නුවෝ ලස්සනයි අපි වොෂ්රූම් එක බලමු වොෂ්රූම් එකත් වැදගත්නේ වොෂ්රූම් එක හොඳයි සාමාන්‍ය අපි ගත්ත කාමරේ පොඩි කාමරයක් අපි ගත්තේ මොකද අපි එක එක නයිට් එකක් මෙහි ඉන්නේ ඒ tie නිසා අපිට මේ හොඳටම ඇති කියලා හිතුණා ඉතින් මේ ඇත්තම කියනවා මේ හෝටලේ තියෙන අඩුම කාමරේ තමයි අපි ගත්තේ තරු හතරේ හෝටල් එකේ තියෙන අඩුම කාමරේ සාමාන්‍යයෙන් හෝටල් තෝරද්දි මම නිතරම බලනවා ඉතින් ගණන් අඩුම කාමරේ මොකද්ද කියලා හොඳ හෝටලයක් වෙන්න ඕන ගණන් අඩුම කාමරේ වෙන්න ඕන ඒ වගේම හොඳට කැම තියෙන්න ඕන බ්‍රෙක්ෆාස්ට් එක තමයි වෙරි ඉම්පෝටන්ට් මට හොඳට උදේට කැමහම දවසම ලස්සනයි ඉතින් හොඳ තැනක් හොඳ හෝටලයක් කලින් හිටිය හෝටලේ අපි දවස් දෙකක් හිටියා දැන් මේ හෝටලේ එක දවසක් ඉඳලා අපේ නාපොලි සංචාරය ඉවර වෙනවා ඉතින් දැන් අපි නාපොලි නගරය පෙන්වන්න හදන්නේ ඔයාලට මේ තමයි අපේ හෝටලේ ඉතින් හෝටලේ ළඟම තියෙන රේල් පාරක් ඒ නිසා අපිට ලොකු පහසුවක් තියෙනවා ඔයාලට වෙනස් අත්දැකීමක් ලබලා දෙන්න ඒ තමයි අපි කල්පනා කරා නාපොලි සිටි ටුවර් එක කෝච්චිය ගිහිල්ලා ඒ එහෙම කරන්න කාර්කේ නොයිල් කාර්කේ හොඳට පාක් කරා මොකද නාපොලි වල කාර්කේ යන ටිකක් බයයි මොකද වාහන ගොඩක් පිරිලා ට්‍රැෆික් වැඩි ඉතින් ඒ නිසා වාහනේ හෝටලේ පාක් කරලා බස් එකේ හරි කෝච්චිය හරි යන එක තමයි වඩා පහසු ඉතින් අපි ඔන්න දැන් කෝච්චිය අත්දැකීමක් පෙන්වන්න හදන්නේ ඔයාලට පාර පයින් ඕනේ එහා පැත්තට ටිකට් ගන්න බලමු කොහෙද තියෙන කියලා මැෂින් එකක් ඇති නේද ඒ පාර මැද්දෙන් පයින් තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු දැන් ටිකට් ගන්න කොහෙද තියෙන්නේ කියලා. අඥානෝ. මේකට කිය අඥානෝ. අය අඥානෝ මෙහෙ ඉන්නේ. අඥානෝනේ. අඥානෝ. දැන් අපිට මේ ඉඳලා ඉඳලා කෝච්චියක යන්න ආව පොඩි අරුබුදයක්. හරිද? දැන් ඔන්න 1:30 අපේ ටිකට් එකක්. අන්න බලන්න වෙනදී. ඔන්න ටිකට් දෙකක් දෙකක් ඊට පස්සේ කන්තන්ති කියන්නේ කෑෂ් වලින් ගෙවනවද කියන එක කෑෂ් වලින් ගෙවන්නත් බෑලු ඒ කෑෂ් මැෂින් එක කැඩලා හරි මොකක් හරි එකක් හරිද කෝ එක එන්නෙත් නැහැ අන්න දැන් මේ තියෙන්නේ කෑෂ් වලින් ගෙවන්න බෑ කියලා හරි ඊට පස්සේ කාඩ් එකකින් ගෙවන එක කාඩ් එක කාඩ් මැෂින් එකත් කැඩලාලු ඉඳන් මොකද කරන්නේ ටිකට් නැතුව යන්න දැන් ඉතින් ඔන්න ඉඳලා ඉඳලා කෝච්චි එක යන්න ආවා. දැන් ඒකේ ටිකට් ගන්න විදිහ නැහැ. ටිකට් නැතුව යන්නේ. දැන් චෙක් කරලා පෙන්නොත් එහෙම මොකද වෙන්නේ කියලාත් මම වීඩියෝ එකේ පෙන්නන්නම්. හරිද? දැන් හොරට යන්න වෙනවා. මොකද ටිකට් ගන්න දු මැෂින් කැඩලා නම් ටිකට් කවුන්ටරේකුත් නැත්තම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. අපිට ලංකිතමට ටිකට් නැතුව තමයි යන්න වෙන්නේ. ඔන්න දැන් අපි නාපොලි යනවා ටිකට් නැතුව. බලමු මොකද වෙන්නේ කියලා. මේක තමයි අපිට යන්න එන කෝච්චිය. කෙටිද කද නැහැ ඒ මුළු කෝච්චිය පුරාම සිට නැදලා ෂොක් මේ බලිකුරුට නැදලා කෝච්චිය පුරාම ෂා ඒක 아무ත කෝච්චියක් ඒක නම් අමාරුද ඈ මුළු කෝච්චිය පුරා බලිකුරු නැදලා කෙටි දෙක පොඩි කෝච්චිය හරි කෝච්චිය ආවා දැන් අපි බැස්සා නොමිලේ ආවේ
සල්ලි ගත්තේ නැහැ. දැන් ටිකට් නැතුව ආවේ අපි. බලමු දැන් එළියට යනකොට චෙක් කරොත් එහෙම මොකද වෙන්නේ කියලා. නේද? මේක තමයි. කොයි තැනින් නැග්ගේ? හැම කෙනෙකුට ටිකට් නැතුව නැග්ගේ. අපි අහුව අනිත් අයගෙන්. ඒගොල්ලොත් කිව්වා ටිකට් නැතුව යනවා කියලා. කරන්න දෙයක් නැහැ නේ කියලා. මැෂින් කැඩලා ඔක්කොම වැඩ කරන්න නැත්තම් ටිකට් ගන්න කෙනෙකුත් නැත්තම් මොනවද කරන්නේ? බලමු මොකද වෙන්නේ කියලා. දෙනෙක් ගොඩ ගහනකොට මම හිතන්නේ ඒ කියන්නේ එක සෙට් එකක් වැහුනට පස්සේ තමයි මේ යටට යමුද උඩට යමුද යටට ඒක යන්නේ පයින් යන්න බැහැ මේ වාහන කොයි එකේ මේ දොර ඇරෙන්නේ අපි ඔක්කොම ගියාට පස්සේ ඊළඟට යන කෝච්චි එක ඔන්න දැන් අපි නාපොලි නගරයට තමයි මේ ඇතුල් වෙන්නේ. දැන් අපි මෙතෙන්ට ඇතුළු වුණා. දැන් මොකද කරන්නේ? පොඩි පොඩි කඩ සාප්පු ගොඩක් තියෙනවා. චූටි පේමන්ට් කඩ ගොඩක්. ඈ? උනේද? මැදද? කොනක්ද දන්නේ? නාපොලි මේ හරිය නම් මන් දන්නේ නැහැ මේ හරිය ටිකක් අපිරිසිදු පාටයි හැමතැනම ගොඩක් කුණු තියෙන පාරේ එයි දන්නේ ඉතින් පාරයිනේ බඩු විකුණු නැයි ඉන්න ගොඩක් සාමාන්‍ය අපේ පේමන්ට් එක වගේ නේද චල් මන්ටා වගේනේ ඒක තමයි මේ වගේ වීදි එහෙම පෙන්වන්න තමයි විශේෂයෙන් මම මේ නාපොලි ආවේ. නාපොලි වල තියෙන දැන් සාමාන්‍ය අපි මිලානෝ පැත්තේ එහෙම දකින්න නැති දේවල් මේවා. මේ තියෙන ෆ්ලැට් හුඟක් ළඟ තියෙන ෆ්ලැට්. ඉතින් ඒවා මේ හිබාන රිදී වනල තියෙන හැටි එහෙම නේද? ටිකක් වෙනස් නේද ඒක? නාපොලි චෙන්ට්‍රෝ. ආ මෙතන මේ ස්පිරිතාලයක් තියෙන්නේ. ඔස්පිටාලෙ පෙලෙග්‍රීනි කියලා. රෙස්ටුරන්ට් වගේක් තියෙන්නේ. බලන්න මේ කෝච්චි ඇවිල්ලා බහැපු තැනම තමයි මේ වටේ කරකින්නේ අපි තාම. ඉතින් කෑම සුවඳ තියෙන හැම තැනම සාමාන්‍ය මෙතන මාළු කඩයක් නේ. මේ බලන්න මාළු. Bello. Da 10 කුමාරි අමුතුම එකක් නාපොලි කියලා කියන්නේ ඉතාලි තියෙන නගර අතරින් ගාක්ම නිකන් එක්තරා විදිහක මිනිස්සු ජීවත් වෙන නගරයක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඒ කියන්නේ ඕන තැනක නාපොලිතානෝ කියලා කිව්වහම නිකන් ගමේ විදිහට අපි කියන්නේ සාමාන්‍ය නිකන් නාගරික ගතියක් නැති ගමේ විදිහට කෑ ගහගෙන කතා කරගෙන හලෝ අයියා හලෝ මල්ලි ගාගෙන ඉන්නේ සාමාන්‍ය අන්න එහෙම මිනිස්සු ජීවත් වෙන සුහද නගරයක් විදිහට තමයි නාපොලි හඳුන්වන්නේ. ඉතින් දැන් අපි ඇවිදගෙන යන්නේ නාපොලි පැරෙන් නගරයේ පැත්තට. ඕල්ඩ් සිටි කියලා කියන්නේ මෙන්න මේ ඉස්සරහා තියෙන ප්‍රදේශයට. අපි මේ පැත්තට ඇවිදගෙන ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ නාපොලි කියන්නේ අමුතුම ට්‍රැඩිෂන් එකක්. කියන්නේ ඒක ඉතාලියේ තියෙන විශේෂම ට්‍රැඩිෂන් එකක් තමයි නාපොලි ට්‍රැඩිෂන් එක කියන්නේ. නටවල් ගොඩක් කොඩි තියෙන බලමු ලංකාවේ එකක් තියෙනවද කියලා. ලංකාවේ එක දැන්ට නම් පේන්නේ නැහැ. නෑ වගේ ලංකාවේ එක නෑ. පාන් කඩ මේ බලන්න පාන් තියලා තියෙනවා මරු නේද ඒක වාව් නාපොලි නගරේ මට ඕනකම තියෙන්නේ
මේ වගේ වීදි අතරින් ඇවිදගෙන යන්න. සාමාන්‍ය ජන ජීවිතයේ වෙන විදිහ තමයි නාපොලි වල තියෙන ඉතා වැදගත්ම දේ. ඉතින් ඒක තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ලොකු පල්ලියක් වගේ මෙතන මම හිතන්නේ. මම හිතන මේක ඉස්කෝලයක් තියෙනවා. ඒ ළමයි වෙනකන් ඉන්න කට්ටිය ගොඩක්. මෙතන ඉස්කෝලයක්. නුවන් පාරේ එන්නේ විකුණන ඒවා. ඔයාලට ගොඩාක් ආස හිතේ මේ නගරේ වීදි වල දෙපැත්තේ තියෙන දේවල්. එතන මේ ජන ජීවිතය යන විදිහ සාමාන්‍යයෙන් ඔයාලත් නාපොලි නගරේ ඇවිදගෙන යන වගේ ඔයාලට දැනේවි. මේ වගේ චූටි චූටි දේවල් විකුණන කට්ටිය හරියට ඉන්න. ගල්ලලින් හදපු ඒවනේ චූටි ගල්ලලින් හදලා තියෙන එක කියන්නේ පොඩි ගලයි දිග ගලයි නේ ෂෝකේ හරි ලස්සන කුරුළු දෙන්න තියක තමයි නියම හොඳ ඩියා එක හොඳ මේ අතුරු පාරවල් ගොඩාක් තියෙනවා ඒ අතරින් අපි උඟක් වැඩිපුර සෙනග යන පාරේ තමයි යන්නේ. ඒ කියන්නේ මේක පදිකෙන් ගිය පාරක්. කියන්නේ වාහන යන්නේ නැති පදිකෙන් විතරක් යන පාරක්. ඒක පහසුවක් ඉතින් මේ අපේ වීඩියෝ වැඩේට. අනිත් එක ඔයාලට සාමාන්‍ය ජන ජීවිතයේ පේන ප්‍රමාණයත් වැඩි නේ. ඊහ මෙතනම කෑම කඩ තියෙනවා. පොඩි පොඩි ෂෝටිස් කඩ. සුවිනියර් වර්ග පොඩි ළමංගේ සෙල්ලම් බඩු ඈ අතේ සුවිනියර් කඩයක් නේ ලොකු සුවිනියර් සුවිනියර් කරගෙන යමුද අපි ගිහින්නේ එහා වෙන්න කලින් නැක තමයි අපිත් ගිහිල්ලා හා හරි සුවිනියර් එකක් ගත්තා නම් හොඳයි කියලා හිතුණා මේ කට්ටිය නේ මේ මිනිස්සු කුඩු වෙනවා හැබැයි වැටෙන කුඩු වෙනවා නේ නමන අතුලෙන් ගිහිල්ලා අපි බලමු කුරු වෙන්නේ නැතිව කියලා. ෂා. මේ හරියට වඩ තියෙන කඩේ. ඈ? ඉතින් තියෙන සුවිනීර් සෑහෙන. ඉතින් බලන්න මේ කඩේ තියෙන සුවිනීර් කොහොමද? ගොඩාක් තියෙනවා. එක එක જાතිය ඕන තරම් තියෙනවා. මෙතින් තවත් කඩය මේකෙ තියෙන සාමාන්‍ය පොඩි කෑම වර්ග. ඒවන් රස ඇති මේව නේද? ඈ? ගොඩක් රස විවිධ කෑම වර්ග තියෙන. කොහොම රස කැවිලි වර්ග?
මේ කඩෙන් අරගෙන එතන ඉඳන් කනවා කට්ටිය. හොඳයි. මේ අරගෙන එතන ඉඳන්ම කනවා ඈ. ඒක තමයි ඒක. ඒ අර රස කැවිලි જાතියක් තියෙන ඒ කැම රස ඇති ඒක ඔක්කොම කන්නේ. මේකේ තියෙන්නේ චූටි චූටි. පොඩි පොඩි බඩු කරන කඩේ. හොඳයි නේ ෂොක් වෙනවා. මාර වෙලන් සල් තියෙන. ඉතින් වෙනමම ට්‍රැඩිෂන් එකක් නාපොලි ට්‍රැඩිෂන් කියලා කියන්නේ. අපි හොඳ පාරක් තෝරගත්තේ ඇවිදින්න. හරි දිගයි මේ පාර බලන්න කියන්. ගල් පාර නිසා කරත් තරන් යන්න බෑ නේද? එහෙන් කරත් උස්සන් යනවා. මේ තවත් නිකන් පොඩි චතුරස්‍රයක් වගේ තැනක්. ශ්‍රී ලංකාවේද? දන්න ශ්‍රී ලංකා කියලා එකක් කියලා අපි දැක්ක ගමන් ශ්‍රී ලංකා කියලා කිව්වා අර කළු එක්කෙනා. ඉතින් ඔයාලට දැනෙනවා ඇති දැන් ඔයාලත් නාපොලි නගරේ ලංකී මායෙක් ඇවිදගෙන යනවා වගේ. නිවන් දෙපැත්තේ පේන දේවල් හැම දෙයක්ම මිනිස්සු කොච්චර නිදහසේ ඇවිදිනවද නේද? තමන්ගේ විවේක කාලයේ නිදහසේ ගත කරන් ඇවිදින අය ඉන්නේ ඔක්කොම. මෙන්න මැග්නට් තියෙන අපිට අවශ්‍ය මැග්නට්. මේ කොස්සකුත් ගම මේක අමුතුම එකක්. හොඳ නැද්ද? දන්නේ නෑ නේ. ඒක හය හත 12 හය ලොකු බෝතලේ කපුල වගේ එක. Limonello. Ciao. Ma che questo? Se tu mappano. Sì, infatti. No, questi sono 1 euro a pezzo, 3-1 euro solo quelli di plastica. Aha. Vediamo questi due. Ok. 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 මේ නම් තියෙන මේ ඉතාලි නම් පියදීනේ තියෙන ලංකේ රෙස්ටුරන්ට් එකේ අපෝ වලින් ඒක පටු ඉනේ වීදි. මේ වානක වීදි යන්න බලන්න මේක. මේ ෆොටෝ එක ගන්න මේ වීදි. මාර පටු. ඔන්න අපි චූටි පාරකට හැරුණා. මේ වගේ චූටි පාරක යන්න ගිහිල්ලා ජිනෝවල මතකද අපි කැමරාව හොර උස්සන් හැදුවේ කනේ. කැමරාව උදුර ගන්න හැදුවා. එනේ රිස්ක් එක ආයි ගන්න නාපොලි වල. විහිණි පාර දැක්කම මට යන්න හිතුණා මේක. හරි පටුම පටු. ඔව් හැබැයි කළුයි අඩුයි. ඉතින් මං හිතන්නේ ඉතාලි ජාතිකයෙම කරයි කියලා. මොකද ජෙනෝවලදී අපේ කැමරා උස් උදුරන් හැදුවේ කළු ජාතිකයෙක්. වන් ෂා පරණ ලී දොරක් මාර පරණ. මේක තමයි නාපොලි වල තියෙන විශේෂත්වය. මම හැම වෙලාවෙම ඔයාලට පෙන්නන්නේ එක එක නගරවල තියෙන විශේෂ දේවල්නේ. ඉතින් නාපොලි කියන නගරේ මේ වගේ මේ පටු වීදි. මේ පැරෙන් නගරේ. මේ නාපොලි පැරෙන් නගරේ. ඉතින් ඒ හැම දෙයක්ම සාමාන්‍යයෙන් අපිට හැම නගරයකම දකින්න නැති දේවල්. මේ වෙනස්. මේ බලන්නකෝ මේ. මේක ලස්සනයි මේ. මේ ෆ්ලැට් දෙක අතරින් යන්න පුළුවන් අර. ෂා.
පාර උඩින් තියෙනවා ඒ ෆ්ලැට් එක සම්බන්ධ කරලා අල්ලපු ගෙදර අතරේ නානේ යන්න බෑ නමුත් ඒක සම්බන්ධ කරලා විතරයි මේ ඕ ශක්තිමත් කරන්න ෆ්ලැට් එකකින් කඩකට නැති හැරි මොකක් හරි ක්‍රම හෙදයක් ඇති හේතුවක් ඒකට මේ බලන්න ගෙවල් වල රෙදි වෙනලා තියෙන හැටි හැමදේම අමුතුයි සාමාන්‍යයෙන් අපිටත් ටිකක් අමුතුයි මොකද අපි අර අපි ඉන්න ප්‍රදේශයත් එක්කල බැලුවහම මේක සම්පූර්ණ වෙනස් පරිසරයක් අපිටත් €15 sì, infatti. Ivan, a me che come uno mi capi euro e cai. Lascia di vacchi. Là fuori. Marene. දැන් මේ තියෙන වියදුමෝ කියලා එකක් සාමාන්‍ය වියදුමෝ කියලා කියන ප්‍රධාන පාරක් වෙන්න ඕන තැනක දුමෝ කියලා කියන ප්‍රධාන පල්ලියට මෙහි උදේ ප්‍රධාන පල්ලිය පාර තමයි මේ දැන් අපි ප්‍රධාන පල්ලිය රතුරු පාරෙන් ආවා අපි දැන් ප්‍රධාන පල්ලිය පාරේ පල්ලෙහාට ගිහින් බලමු මුදු පැත්තට දැන් අපි ඉන්නේ ප්‍රධාන හන්දියක මේක පියස්ස ගරිබාල්දි වෙන්න ඕනේ. ඉතින් ලොකු හන්දියක් ලොකු චතුරස්‍රයක් ගැලරියා දෙල් ගරිබාල්දි. හහ් හහ්. ඉතින් ෂුනෝ හරි ගරිබාල් පියස්ස ගරිබාල්දි තමයි. මෙතන ලොකු ජුසෙප්පෙ ගරිබාල්දි මේ තියෙන්නේ. ජුසෙප්පෙ ගරිබාල්දි කියන එක්කෙනාගේ පිළිරුවක් තියෙන ලොකු. ඊට පස්සේ අපි පාර මාරු වෙලා යමු. කූල් තැනක් ඒ කියන්නේ සෑහෙන විශාල චතුරස්‍රයක් මේ ට්‍රැම්ප් එකක් කියනවා මේ නාපොලි ට්‍රැම්ප් එකක් විශාල තැනක් මේ බලන්න මේ ස්ටේෂන් එක ලොකු ස්ටේෂන් එක ඈ හංගේරියා බුඩපෙස්ට් වගේ ටිකක් නේ ලස්සන තැනක් නේ. තමයි ශ්‍රී ලංකාවෙන් එහෙම තියෙන තැන. ගොඩක් මිනිස්සු නිදහසේ ඉන්නවා. මේ අපි කන්න තැනක් හොය හොය ආවේ. අපිට හිතන වෙන මෙතන මේ මැක්ඩොනල්ඩ් එකකින් කන්න. මොකද වෙන? දැන් ඊට නම් ෆිට නෑ කන්න කෑම කන්න තැන. අන්තිමට තෝරගත්තේ මැක්ඩොනල්ඩ් එක. ඉස්තන්බුල් රෙස්ටුරන්ට් කියලා එකක් තියෙන බලමු මොනවද? වැනේ මේ ආස නෑ නේද මේ තුර්කි කෑම. හරි අන්තිමට අපි තෝරගත්තේ මැක්ඩොනල්ඩ් එක. බඩගිනිය හොඳටම මේ මැක්ඩොනල්ඩ් එකකින් කම අපි දන්න කෑමනේ මොකද හොඳ ෆිෂ් සී ෆුඩ් කන්න අපිට ඕනකම තිබ්බේ නමුත් හුඟක් රෙස්ටුරන්ට් වහලා හරි අපරාධයක් ඒක අපි කාලි වරලා ඊට බහිද්දි නිකම්ම රෑ වෙලා ඉතින් දැන් මේ අපි ඉන්නේ නාපොලි ප්‍රධාන දුම්රිය පොළ ළඟ يعني මේන් ස්ටේෂන් එක මේකට කියන්නේ නාපොලි චෙන්ත්‍රාලය කියලා අපි අතට පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ නේද ලොකු ස්ටේෂන්ක් ගොඩාක් ලොකුයි තියෙන පොලිස් ස්ටේෂන් එක මහ විශාලයි කන්නේ මිලානෝ එක මීට වැඩි තට්ටු ගානක් තියෙනනේ මේක තට්ටු නෑ මිලානෝ යන කෝච්චි තියෙනවා මිලානෝ යන ඉතාල ෆිරෙන්සේ තියෙනවා රෝමිට කෝච්චි තියෙනවා සැලර්නෝ බාරි තියෙනවා ලොකු ස්ටේෂන්ක් අන්නර පැත්තට තියෙනවා මහ විශාලයි මා ඉතාලියේම තැන් වලට තමයි මෙතනින් කෝච්චි තියෙන්නේ
මොකද මිලානෝ වගේ තැනක ඉන්න හුඟක් යුරෝපේ අනිත් රටවල් වල තියෙන මොකද මිලානෝ ඉඳලා යුරෝපෙට අනිත් රටවල් වලට කිට්ටු නිසා. නමුත් නාපොලි කියලා කියන්නේ ඉතාලි දකුණුම දකුණේ තියෙන එකක් නිසා නගරයක් නිසා ඒ මිහින් හුඟක් පිට රටවල් වලට කොච්චි අඩුයි. දැන් මිතා නාපොලි ඉඳලා කෙලෙක් පිට රටකට යනවා නම් ජර්මනි හරි කොහේ හරි මිලානෝ ගිහිල්ලා තමයි ට්‍රාන්සිට් එකක් ගන්න ඕනේ. හරි අපරාධයක් මේ නාපොලි වල නාපොලි විතරන්නේ හුඟක් මේ අපි මිලානෝ වලත් මේ වැඩේ තියෙනවා. විශේෂයෙන් ස්ටේෂන් එක ළඟ එහෙම හුඟක් විදේශිකයෝ ඉන්නවා. විශේෂයෙන් අප්‍රිකාවේ ඉඳලා ආපු අය, උතුරු අප්‍රිකාවේ බටේ මැදම අප්‍රිකාව වගේ රටවල් ඉඳලා ආපු අය. ඒ අය හරිම අපිරිසිදුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ කොච්චර වටපිටා ඩස්බින් එහෙම තිබ්බත් ඒ ඩස්බින් වලට නෙමෙයි කුණු දාන්නේ. කොහේද හැම තැනම විසි කරනවා. ඉතින් ඉතාලියට මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් මේ මේ විදිහට මේ කියන්නේ හැදිච්ච මිනිස්සු ඇවිල්ලා මේ රටවල් අපිරිසිදු කරන එක. ඉතින් මං දන්නවා හුඟක් වෙලාවට ඉතාලි මිනිස්සු හොඳ කම නිසා හොඳ නිසාම හොඳ ඇත්තටම. මේ හැම තැනකම මේ පේනවනේ මේ පොලිසියෙන් යනවා කොච්චරවත් ඇම්බුලන්ස් යනවා. ඉතින් ඉතාලි මිනිස්සුන්ගේ හොඳ කම නිසාම හොඳයි ඇත්තටම. අපේ රටක එහෙම මේ විදිහට මේ වගේ පිටරටවල කට්ටිය ඇවිල්ලා මෙහෙම අපිරිසිදු කරලා විනාශ කරනවා නම් අපි කොච්චර කෑ ගහයිද නේද? නමුත් ඉතාලි ජාතිකයෝ මොනවත් නැහැ, හැමදේම ඉවසන ඔය මිනිස්සු. පුදුම ඉවසීමක් තියෙන ඕනේ ඉතින් මේ වගේ මේ දේවල් දරා ගන්න. වань මේ වටපිටාව හරිය අපිරිසිදුයි. මේ සේරම හුඟක් කරන්නේ මේ උතුරු අප්‍රිකාවේ මධ්‍යම අප්‍රිකාවෙන් ආපු කළු ජාතිකයන්. ඒ අය තමයි ඩස්බින් හේරවත් කුණු දාන්නේ නැහැ කවදාවත්. හැම තැනම විසි කරන දේවල්. මේ බලන්න මේ රෙදි වනලා තියෙන විදිය පාරේ පාරට උඩින්. දැන් මට තේරුම් ගන්න බැ මේ රෙදිවල කටුත් ගහලා. මේ රෙදි කොහොමද ආපහු ගන්නේ ගෙදරට? දැන් මේ අදාළ කට්ටිය මේ බලන්නකෝ. මාර රෙදි වෙනිල්ලක් නේ. මට ඇත්තටම මම අවංකවම දන්නේ නැහැ කොහොමද මේකේ මේවේ රෙදි ගන්නව ඇත්තේ කියලා. ඒක හිතා ගන්න අමාරුයි. නෝ ඒ මදිවට මේ රෙදි වල කටුත් ගහලා. කවුද මේවට නැගලා කටු ගහන්නේ? නිම ගන්නකල් පාර මැද්දෙන් තියලා ගන්නවද නැහනේ? ඉක්ක නැත්තම් ලොකු මේ කෝට්ටක් වගේ එකකින් ඇදලා ගන්නවත් දන්නේ නැහැ. නමුත් ඒත් හිතන අමාරුයි කටු ගහවට පස්සේ එහෙම ඇදලා එන්නේ නැහැ ලීසි. කටු ගහන්නේ කවුද එතකොට මේවයි? නෑ කටු ගහල ඉවරලා තල්ලු කරන ඇති කූර මොකක් හරි එකෙන් නේද? ඕ නැත්නම් මේක ප්‍රායෝගිකව වෙන්න බැරි වැඩන්නේ. මේ වගේ දේවල් තමයි නාපොලි වල මම බලන්න ආසම මේ අමුතු දේවල් මේවා. සාමාන්‍යයෙන් හුඟක් තැන් වල දකින්න නැති දේවල්. හරි පුදුමයි බලන්නකො. නෝ ගැට ගහන එක නම් සමගියෙන් ගැට ගහගත්ත කියලා හිතමු. කට්ටිය හැමෝම සමගියෙන් ගැට ගහගත්ත හිතන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මෙරෙදි ගන්නේ දාන්නේ කොහොමද කියන එක. මෙතන තියෙන මේ යට ඇඳුණු තෙල්ල මෙතන ලස්සන පොඩි ස්ටැචු එකක් ෆුයිචි නෙල්ලා කියලා තියෙන්නේ. මේ බලන්නකො. ඒ මූණේ නහය තඹ පිළිමයක් මේක. ඒ නහය හැමෝම අතගාලා තියෙනවා. ඒ නිසා තමයි ඒක මේ පාට වෙලා තියෙන්නේ. හරි ලස්සනයි බලන්න. මාර නිර්මාණයක්. මේක මේ මෙහි ජීවත් වෙච්ච ලෙල්ලෝ එස්පොසිටෝ කියන මූර්ති නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්. මම මේ දැන් කියවල බැලුවා. ඉතින් ඒක එයා ඒ නගරයට තෑගි කළ තියෙන එයාගේ නිර්මාණය. ඒක නිසා තමයි මෙතන මේ හයි කරලා තියෙන්නේ මේක මේ. මේ ෂෝක් එක. මෙතන ඉස්සරහා තියෙන විශේෂ දෙයක්. මේ රෙස්ටුරන්ට් එකේ නම මං කියන්නේ නැහැ, ඔයගොල්ලෝ කියවන්න. ඒක මරු පිට්සෙරිය එකක්. ඒක පිස්සා විකුණන රෙස්ටුරන්ට් එකක්. ඒකේ නම නම් මට කියවන්න බෑ. Erano le 11 di sera e vidi uscire di corsa da quell'internet poi. Cinque ragazzini avevano
ඒක හොඳයි නේ කඩේ ඉස්සරහ තේ බාර් එකක් ඒක බාර් එක ඉස්සරහ පොඩි රැස්වීමක් රස්නේ මෙතන මල් පිනිමිටි කියලා සර් ඈ ඒකනේ ඔය අර බාන මේ ගොඩනැගිල්ල උඩ ඔක්කොම තින්නේ ප්‍රතිමා ෂා හරි ලස්සන මේ ප්‍රතිමාව මං හිතන්නේ දන්තයල්ගිරිගේ වෙන්න ඕන දන්තයල්ගිරිගේ කියන්නේ මොකද අතේ පොතක් තියෙනවා මෙහි හිටපු ඔය පුනරුදය කාලේ හිටපු බොහොම ප්‍රසිද්ධ කවියෙක් ඉතින් දන්තයල්ගිරි තමයි ඉතාලි ජනප්‍රියතම කවිය. එයා පුනරුදයේ කාලේ මිනිසුන්ගේ මනස හදන්න, ඒ කියන්නේ මානසිකත්වය වැඩි දියුණු කරන්න, ඒ කියන්නේ උපනං වන්න නැත්නම් උද ගන්වන්න ගොඩක් වෙහසක් දරලා තියෙන කෙනෙක්. ඒ නිසා දන්තයල්ගිරි කියලා කෙනාගේ පිළිම ප්‍රතිමා ඉතාලියේ හැම නගරයකම තියෙනවා. ඔය ඒ තරම් ලොකු ගෞරවයක් ඉතාලි ජාතිකයෝ ඒ පුද්ගලයාට දෙනවා. බොහොම දුප්පත් කෙනෙක් හැබැයි. බොහොම දුප්පත් විදිහට අසරණ විදිහට ඉතාම දුක්ඛිත ජීවිතයක්, ඒ කියන්නේ දුප්පත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. නාපොලි රෑ ජීවිතයත් හොඳයි නේද? දැන් නම් ටිකට් ගත්තා. ටිකට් දෙක ගත්තා. මෙතන මැෂින් එක වැඩ කරා. ඉතින් අපි එනකොට ටිකට් නැතුවනේ ආවේ. දැන් ටිකට් ඇතුව යන්නේ. දැන් බලමු මේක ඇතුළට යන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් හෝටලයට යනවා අපහු. කොච්චි ආවා. යන කලින් කට්ටිය හොග නගිනවා. නේද? අතුරින් යන්න අතුරින් යමුනේ. නගින්. කොහේ තියෙන ඕන තරම්. ඌට පණ කඩන් දීවි. මෙතන ඉතින්. ඉතින් ඔන්න ඔන්න අපි බැස්සා. දැන් බැහැලා දැන් මේ ටිකට් අවුලක් නෑ. දැන් ටිකට් අරගෙන ආපුහන්ද හොඳට බැස්ස. ස්ටේෂන් බලාගන්න කල්පනායෙන් ආව රෑ නිසා. එහෙමද? මේ කිට්ටු වැඩ කරන්නේ. හොටල් එකද යන්නේ? දැන් මේ වෙලාවට තමයි වැඩට යන්නේ. ඔව්. නැවෙත්. ඉතින් අපිට ලංකාවේ කෙනෙක් හම්බුණා. නැවතිලාමයි කරන්නේ. ආ නැවතිලාම ඉන්නේ. ආදිරි දහන්ත රවුමක් ගියා. ආ නේ. හොඳයිනේ. ඉතින් ඉතින්. අපිට ලංකාවේ කෙනෙක් හම්බුණා. මේ ළඟලු වැඩ කරන්නේ මල්ලි. ඉතින්. එහෙනම් අපි සමු ගන්නම් මල්ලියෝ. හරි. අපි මේක ඉන්නේ. හරි. හරි. මුදුනු පැනගම් පැනගම්. පැනගම් පැනගම්. ඉතින් මම බයික් කාර මේ ලංකරන් මෙතනින් කනවා නේද හරි බය හරි ඔන්න ඊළඟ නාපොලි වීඩියෝ එක ඔයා ඉදී චෝ චෝ හරි අපි හොටලෙට ආවා නුවෝ හොටලෙ නාපොලි ටුවර් එකේ අන්තිම දවසක්ද ඉතින් අපි දෙවන ඉట్లా ඉක්මනට කැමරට ආවා. මොකද පොඩි පොඩි දේවල් ටිකක් අපිට මිස් වුණා. ඉතින් මොකද අර ගිනි කන්දටයි ඒ වගේම පොම්පේ නගරයටයි ලොකු කාලයක් ගියා අපි හිතුවට වඩා. ඒ නිසා මේ ඉක්මනට කාලා ඉක්මනට දුවන්න හදන්නේ අද. ඉතින් අර හොඳ හෝටල් හිටියට වැඩක් නැහැ. ඒ නිදහසේ ඒ හරියට කන්නවත් වෙලාවක් අපි ගන්නේ නැහැ මේ වීඩියෝ වැඩි නිසා. ඉතින් ඒ වුණාට දඩ පිටි ගාලා කන්න ගත්තා. බ්‍රෙක්ෆස්ට් එක සාමාන්‍ය විදිහට රජෙක් වගේ කන්න තියෙනවා. ඇත්තටම
හැමදේම තියෙනවා. ඉතින් මේ භාගය කාලි වෙලා තමයි මම වීඩියෝ එක කරන්නේ. මොකද ඒ තරම් කලබලේ කන්න ගත්ත ආපු ගමන් වැඩ ගොඩක් කරන්න තියෙන නිසා. එමුදට අද දවසේ මම අපහු යන්නත් ඕන. කිලෝමීටර් 900ක් කිලෝමීටර් 1000ක් විතර යන්න තියෙනවා. කිලෝමීටර් 1000ක් විතර ආපහු යනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි ගෙදර යන්න නේද? ලංකාවෙන් එක හිතන්නත් අමාරුයි. නමුත් මෙහි ගාණක් නැහැ. ඒ තින් හේටික කරලා යන්න හදන්නේ බලමු. ඔයාලට ලස්සන වීඩියෝ ගේන්න හදන්නේ අපි නේද? උත්සාහ කරමු. නාපොලි ස්ටේෂන් එක ඉස්සරහම තියෙන කාර් පාක් එක තමයි මේ පොලොව යට කාර් පාක් එකක්. මේ දැන් දෙවෙනි තට්ටුවේ ඉන්නේ. මම මේ කාර් පාක් එකේ සුවිශේෂම දෙයක් පෙන්වනවා. ලෝකෙ කොහෙවත් මම නොදකපු දෙයක් මම මේ නාපොලි කාර් පාක් එකේ දැක්කා. ඒ තමයි වාහනවල ප්‍රමාණය අනුව දැන් අපි ඇඳුම් වල තියෙන්නේ S M කියලා තියෙන ස්මෝල් මීඩියම් L large කියලා තියෙන XL extra large XXL එහෙම තියෙනවනේ නේද? ඒ විදිහට කාර් වල ප්‍රමාණය අනුව කාර් එක දාන්න පාක් වල අකුරු ලියලා තියෙන්නේ. මේ බලන්න මේ මෙතන M හරිද මීඩියම්. ඊට පස්සේ මේක L. ඊට පස්සේ මම කාර් එක දැම්මේ XL. දැන් මොකද අපේ කාර් එක ලොකු නිසා XL කියන එක දැම්මා. ඊට පස්සේ මට මුලින් තේරුම් ගන්න බැරි වුණා මොකද්ද මේ කියලා. ඊට පස්සේ මෙතන XL නේ. ඒක ලොකු වාහනයක්. ඒ කියන්නේ වාහනේ ප්‍රමාණය අනුව සමට තීරණය කරත හැකි. දැන් මෙතන පොඩි වාහනයක් නම් M එක. ඊට පස්සේ මෙතන L එක ටිකක් ලොකු වාහනයක් නම් දෙකද. ඒක මාර වැඩ. මම මේ ක්‍රමේ දැක්කමයි. එක්සිට් එකේ දාශිනේ. මේ ක්‍රමේ දැක්කමයි මේ කොහේ හරි කාපාක් එක. මම දැකලම නැහැ කවදාවත්. ඒ සුපිරි වැඩක් ඒක. ඉතින් අර සාමාන්‍යයෙන් විශේෂ දෙයක් දැක්කම මම ඔයාලට පෙන්නනවානේ. ඉතින් මේක හරි විශේෂ දෙයක්. ඒකෙන් මම ටක් ගාලා පෙන්වන්න කල්පනා කරේ උඩට යන්න කලින්. දැන් අපි මේ කාර් එක පාක් කරලා උඩට යන ගමන්. අනේ බලන්න මේ සමහර අය මෙතන මේ කළු එක්කෙනෙක් මම දැක්ක ඊයරා එක්කෙනා නිදා ගන්නවා. දැන් අද උදේ වෙනකොට එක්කෙනා එතන නිදි. අනේ පවුති මේ විදිහට සීතලේ මැරුණත් ඔහොම තියේ නේද? ඉතින් අපි මේ යන්නේ මාකට් එකක් හොයාගෙන. මේ හරි තියෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සති පොලක්. ඉතින් නාපොලි සති පොලක් පෙන්වන්න මට ලොකු ආසාවක් තියෙනවා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු සති පොල මොකක්ද කියලා. ඒකනේ. ඕ දැන් ඔක්කොම පිරිසිදු වන්න බාන මේ මේ බලන්නකෝ මේක හරි විශේෂ දෙයක්. මේ මිනිස්සු කොච්චර අපිරිසිදු කරනවද බාන මේ නාපොලි නගරයේ ඔය නගරයේ නගර සභාවේවත් නැත්තම් මේ ඉතාලි මෙහි මිනිස්සුන්ගේවත් අවුලක් නෙවෙයි. දැන් බාන අද උදේ වෙනකොට දැන් ඊරෑ මම වීඩියෝ කරද්දි හොඳටම අපිරිසිදුයි මේ හැම තැනම. මේ බාන දැන් මේ වෙනකොට මොන සුද්ධ කිරිල්ල සුද්ධ කරලාද කියලා. ඉතින් මිනිස්සු කොච්චර වැරදිද බාන මේ පිටරටයි දැන් තාම හුඟක් ඒගොල්ලෝ නිදි. ඉතින් මේ උදේ පාන්දර නිසා ඒ අය තාම එළියට බහලා නැහැ. හොඳයි කට්ටිය එළියට බහපු ගමන් කරන්නේ හැම තැනම අපිරිසිදු කරනවා. මහා පුදුමාකාර පව්. ඉතින් මේ ඉතාලි ජාතිකයන්ගේ තියෙන ඉවසීම නම් මේ මාරයට මේ බාන අර මිනිස්සු අතු ගානෝ මේ සුද්ධ කරන අය ඉතාලි අය දැක්කද? හරි ඒ කට්ටිය සුද්ධ කරන කොච්චර සුද්ධ කරත් වැඩක් නැහැ මේ. හැම තැනම ඩස්බින් තියෙනවා. නමුත් ඒ ඩස්බින් වලට දාන්නේ ඔහේ විසි කරන හුඟක් මේ උතුරු අප්‍රිකානු රටවල මිනිස්සු. හරිම අපරාධයක් ඒක. මම උතුරු අප්‍රිකානු රටවල මිනිස්සුත් එක්ක කොහොමත් මගේ පොඩි තරහක් තියෙනවා. ඒ කට්ටිය තමයි අපේ ඉස්පාඤ්ඤදී අපේ බෑකොරකම් කරේ. කිසිම චාරයක් නැති චාටර්ම මිනිස්සු. අනේ ඇත්තම කියනවනේ. මිනිස්සු හැමෝම ලෝකේ සමානයි. මම කාටවත් දොස් කියන්නේ නැහැ. නමුත් ඒ මානසිකත්වයේ හරින රටකයි. කොහොමදම දැන් මේ නාපොලි නගරෙදි පේනවා. බලන්න නාපොලි කියලා කියන්නේ පිරිසිදු තියාගන්න ඉතාලි ජාතික ඉතාම උත්සාහ කරන නගරයක්. නමුත් මිනිස්සු කොච්චරවත් අපිරිසිදු කරනවා. හරි අපරාධයක් ඒක. මොකද පිටරටය ගොඩක් වැඩි නිසා. පිටරටය කියලා කියන්නේ අපේ ලංකාවේ වගේ අය නෙවෙයි. මේ අර මං කියපු රටවල අය. පොඩි පොලක් නේ ලොකුවට නෑ. චූටි එකක්. මාළු. ඒකනේ. චූටි පොලක් හැබැයි ලොකුවට නැහැ මොනවද මේ තමයි පොඩි පොඩි දේවල් තියෙන මේ බලන්නකෝ මේස් ජෝඩුව 750යි මේ මේ ඇඳුම් ඕනම ඇඳුමක් යුරෝ එකයි පෙන්සිල් සපත්තු ජෝඩු තියෙනවා යුරෝ 3යි බලන්න කොහොමද ලාභද කියලා නේද ඕන සපත්තු ජෝඩුව පොඩි ළමයින්ට යුරෝ 3යි යුරෝ 3ක් කියලා කියන්නේ කෝපි දෙකක මිල කෝපි එකක් කෑ 50ක් වෙනවා කෝපි දෙකක් වුණ සල්ලි වලින් පුළුවන් සපත්තු ජෝඩුවක් ගන්න ළමයෙකුට. මම ඒක තමයි හයිලයිට් කරන්නේ. මොකද ඒක සාමාන්‍ය දැන් මෙතන වාහනේ මේ සපත්තු. මේත් යුරු තුනක්. ඉතින් හිතන්න නේද ලංකාවේ කෝපි බොන සල්ලි තේකව තේක තේ දෙකක සල්ලි වලින් සපත්තු ජෝඩුවක් ගන්න පුළුවන්ද ලංකාවේ? අන්න ඒකයි ජීවන මට්ටමේ වෙනස. මේ යුරු දෙකයි මේව. මේ ජර්සි සීතලට අඳින ජර්සි යුරු දෙකයි. මේ ලංකාවේ ලාභයි නේ සෑහෙන. අපි සපත්තු නේද මේ මොනවද මේක තමයි මේ එකක් යුරු 3යි මේ ඇඳුමක් පිට මේ ඇඳුමක් කියලා මේ ඇඳුමක් ඒ කලිසමක් එකක් යුරු 3යි දෙකක් ගන්නවනේ යුරු 5යි
ඕන සපත්තක් යුරෝප 5යි. යුරෝප 5ක්. අනේ යුරෝප 5ක් වල යුරෝ රුපියල් වලින් ගණන් හදන්න එපා. රුපියල් වලින් ගණන් හදුවත් ලොකු ගාණක් නෑ. 1000 ගාණක් නේනේ. 1250ක්. ඉතින් 1250ක් මේක. මේ ලංකාවේ මං හිතන්නේ මේ වගේ සපත්තක් 1250කට රුපියල් වලින් අක් පුළුවන් ඒ කියලා. මම දන්නේ නෑ හැබැයි හොඳේ මට බලින්න එපා. මම දන්න ප්‍රමාණයෙන් මේ කියන්නේ. මෙතන ටිකක් ගණන් ඇඳුම් තියෙන්නේ. ආ මෙතන ලොකු ජර්සි තියෙන ජර්ක් ජැකට්. මේ බලන්නකො මේ ජැකට් එක. යුරෝ 8යි. බලන්න ෂිප් දාලා ලස්සනට තියෙන ජැකට් එක ඔලුවට දාන එක තියෙන මේ සාමාන්‍ය ළමයෙකුට ෂොක් මේක මේ. බලන්න යුරෝ 8යි. දෙකක් ගන්නව නම් 15යි. මේ යුරෝ 5යි. ෂා හරිම ලාභයි මේ පොලේ ඇඳුම්. ගොඩක් ලාභ පොලක්. මේ ජැකට් තියෙන්නේ මේ බෑග් එකේම යුරු 3යි මේ පොඩි පර්ස් හෑන්ඩ් බෑග් ලස්සනයි ඩයරි තියෙන්නේ ඇතුළේ ඩයරියක් තියෙන්නේ වව් ෂා ලස්සන ඩයරියක් මේ තියෙන යුරු 12යි මේ සපත්තු ඕන එක ගන්නකො මොනතරම් ලාභද කියලා අපි දැන් ගොඩාක් දේවල් ගෙදර තියෙනවා සපත්තු දැඳුම් ද හැම දෙයක්ම අපි අරගෙන තියෙන්නේ ඒ නිසා මේව ගනිමේ දකුණ දකුණ තන ගන්න අවශ්‍යතාවයක් නැහැ නමුත් මම ආවේ ඔයාලට පෙන්වන්නම් මේක මේ පොල පෙන්න මේ යුරෝ එකයි මේ ඕන එකක් යුරෝ එකක් කියලා කියන්නේ කෝපි එකක ගානට කියන්නේ කපුචිනෝ එකක ගානට අඩුයි සාමාන්‍ය චූටි කෝපි එකක් යුරෝ එකක් වෙනවා ඒ කෝපි එකක ගාන තමයි ඇඳුමක් හරිද ඒක තමයි ජීවන වියදමේ තියෙන අඩු බව මේ තියෙන ගෙදරට දාන සෙරප්පු ඒවත් ලස්සනයි දැන් ගන්නවද 2-3 euro sì lo prendiamo anche noi due ඔය දෙක ගන්න එන්නේ පවුණේ මනුස්සය කෑ ගහනවත් නේ කෑ ගහන එක 3 euro වයි ඒ මනුස්සය කෑ ගහන එකට තියෙන මොන හරි ගෞරවයක් නේද මොන හරි ගම ඕ ඊට හපන් අර යාපැත්ත 750 ඇඳුමක් ඊ ලංකී යාපැත්ත ඇඳුම 750යි මාම්මා මී මේ ඕන ඇඳුම 750යි දෙයියනේ මොනවද මේ මෙහෙම ඔන මම පෙන්නන එකක් හොඳද මේ ජර්සිය ඊට පස්සේ මේ මේ උඩ කොටසක් අර ගෑනු ළමයින්ගේ නේද 750යි දෙහක් ගන්න හා 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 සයිස් එක බැලුවේ ආ සල්ලි මොන ලංකි බඩු ගත්තා මම මේ 750 ඇඳුම් මම ඔයාලට පෙන්නන්නම් හොඳේ දැන් සත කියන ඒවා ලංකාවේ ගණන් ගන්නෙම නෑනේ නේද දැන් 750ක් ඇඳුම් තියෙනවා කියලා ඔයාලා පිළිගන්නේ නෑනේ කිව්වට 750 ඇඳුමක් ලංකි මේ ඇඳුමක් අරගෙන පෙන්නන්නේ නිකන් 750 ඇඳුම 750යි බාන් මොන මං හොඳන්නේ 750යි ඈ ජර්සි 750යි හරිද ගැස්සේ චා මට හරි ආස මේ බාන 750යි හොඳේ මට ආස පෙන්නන්න මොනවා නෙමෙයි ඇත්තටම ජීවනේ මිනිස්සු කීතනවනේ යුරෝපේ ජීවත් වෙන්න අමාරු නෑ ලේසි මොකද ඒ වගේ මේ මේ මොනවා හරි Tamanට කැමති විදිහ ඇඳුම් තියෙනවා මම මේ හොන එක Tamanට තෝරලා ගන්න පුළුවන් හිතන්නකො 750කට නේ ඇති මේ බලන්න මේ මේ එතන මේ මේ ඉතාලි ජාතික වෙන මේ තෝරන්නේ මේ හැම කෙනෙක්ම Tamanට මේ හැම එකටම වෙනදාන් තියෙනවා ඉබන් ඉබන් ලස්සන ඇඳුමක් මේවා තියෙන ඉබන් ගෑන් ළමයි කොච්චර ලස්සනයිද කියලා උඩට දාන මේ කෑ කොටස නේද මොඳ මේවට කියන්නේ මොනවද බ්ලවුස්ද ස්කර්ට්ද මන් දන්නේ මොනවා කියනවා කියේ මේ තින්නේ එළවලු පළතුරු පැත්ත පොලේම මේ තින්නේ එළවලු මේ ලංකේ පොල් ගෙඩි තියෙනවද පොල් ගෙඩි තියෙන මඤ්ඤප්පතියන මාළුකෝ මුතුන මාළුකත් මේ බලන්න මේ හුඟාක්ම බංග්ලාදේශ ජාතිකයෝ තමයි මේ කඩ කරන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ මෙහි ඇවිල්ලත් ඒ වගේ ව්‍යාපාර කරන්නේ දැන් මම කඩ දෙක තුනක් අර පොල් ගෙඩි තියුණු කඩේත් බංගලි කඩියක් නේ ඒ වån අපේ ලංකාවේ වගේ හීන මිරිස් තියෙන අම්මිරිස් ඔ මේකත් ඒගොල්ලන් දෙක ඉතින් පොල් මඤ්ඤොක්ක තියෙන නෑ ඕ මාළු කඩ තියෙන්නේ කියන්නේ මේ පොලේ තැන් තැන් වල මාළු තියෙනවනේ ඒ වගේ මෙතන මාළු මෙතන කොම් චූටි බෙල්ලෝනේ කටුද තියෙන්නේ නෑ කටුනේ මේ 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 කට ඇතුලේ ඇති මේ මාත් ඔව් චූටක් ඇත්තේ ඔව් පන්න තියෙනවා බෙල්ලෝ 7 euro
I'm going to go to the house. 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 I'm going to go to the house